ජයග්‍රහයේ දිනයක් ඔබට ප්‍රාර්ථනය කරමින් අද චේන්ජ් වැඩසටහනින් තවත් නැවමූ මාතෘකාවක් එක්කයි ඔබත් සමග කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ බින්නෝන් මාදය පිළිබඳව. ඉතින් බින්නෝන් මාදය කියන රෝගී තත්ත්වය මේ මානසික රෝග අතර තවත් ප්‍රධාන වූ රෝගී තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම බින්නෝන් මාද රෝගයට විවිධාකාරයෙන් ඒ උපදේශන කාර්යයන් කරන්නට අපිට සිද්ධ වෙනවා මනෝ උපදේශකයන් විදිහට. මොකද ඒ උපදේශන කාර්ය අත්‍යවශ්‍ය රෝගී තත්ත්වයක් විදිහට අපිට බින්නෝන් මාදය කියන තත්ත්වය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. බින්නෝන් මාදය කියලා කියන්නේ තවත් එක මානසික රෝගයක් විදිහට අපිට වර්ගීකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේකෙදි විශේෂයෙන්ම මනෝලෝකය, අපි මනෝලෝකය කියලා හඳුනන්නේ මානසික වශයෙන් අපි ඉන්න ලෝකය. අන්නේ ලෝකය සහ අපේ පියවි ලෝකය. අපේ සාමාන්‍ය මේ ඔබ දකිනවනේ මේ ඔබේ පියවිය හැට පේනවා. දැන් මා ඔබ ඉදිරියේ සිටිනවා, මේ රූපහන් ඉදිරියේ සිටිනවා, ඔබගේ ජංගම දුරකථන ඉදිරියේ සිටිනවා, YouTube නාලිකාව ඔබට අරබනවන. ඉතින් ඒ ආකාරයට මේ පියවි ලෝකය අපේ මානසික වශයෙන් තියෙන ලෝකයක් තියෙනවා, අපේ සාමාන්‍ය පියවි ලෝකයක් තියෙනවා. මෙන්න මේ ලෝක දෙක අතර වෙනස හඳුනා ගන්නට නොහැකියාව. අන්න ඒ තුළ තමයි මේ බින්නෝන් මාදය කියන එක ගොඩනැගෙන, එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වයේ ඔස්සේ මේ පුද්ගලයා පීඩාවට පත් වෙලා සිටින්නේ. ඉතින් ඒ ගැන බැලුවොත් එහෙම මේ පියවි ලෝකයේ දේවල් මනෝලෝකයේ දේවල්ද, මනෝලෝකයේ දේවල් පියවි ලෝකයේ දේවල්ද කියලා මේ පුද්ගලයාට යම්කිසි තිගැස්මක්, එහෙම නැත්නම් හඳුනා ගැනීමක්, අවබෝධ කරගැනීමේ නොහැකියාවක් කියන කරුණු කාරණා ඔස්සේ මේ පුද්ගලයා දිගින් දිගටම පීඩාවට පත් වෙනවා, එහෙම නැත්නම් පීඩා විඳිනවා. ඉතින් ඒ තුළ තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන්ම මේ මනෝලෝකයේ සහ පියවි ලෝකයේ සම්මිශ්‍රණයක්, මිශ්‍ර වීමක් විදිහට මේ පුද්ගලයා දකින්නට, පෙළඹෙන්නට, එහෙම නැත්නම් විශ්ලේෂණය කරගන්නට උත්සුක වෙනවා. ඉතින් ඒකත් ඉතාමත්ම පීඩාත්මක தத்துவයකට පත් වෙනවා මේ පුද්ගලයා. ඉතින් ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම එවැනි පුද්ගලෙක් ඔබ ඇසුරු කරනවා නම්, ඔබේ යහළුවෙක් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම මනෝ උපදේශකයෙකු වෙත ඒ පුද්ගලයා යොමු කරලා ඒ පුද්ගලයාට ඒ අවශ්‍ය උපදේශන සහාය ලබා ගන්නට කටයුතු කරන්න කියන කාරණය ඔබ සිහියේ තබා ගන්නට වෙනවා. මේ රෝගී தத்துவයේදී මේ පුද්ගලයාගේ සිතුවිල්ල, ඒත් එක්කම මේ සංනිවේදනය, සංවේදනය, චිත්ත වේගයන්, මෙන්න මේ දේවල් වල තමයි මේ ගැටලු ඇති වෙන්නේ, මේ වෙනස්කම ඇති වෙන්නේ. ඉතින් මේ පුද්ගලෙක්ට මේ එකවර මේ தத்துவයන් මතුවෙන්න පුළුවන්, එහෙම නැත්නම් වරින් වර ටිකෙන් ටික මතුවෙන தத்துவයක් වෙන්නත් පුළුවන් මේ බින්නෝන් මාදය කියන தத்துவයේ, මේ බින්නෝන් මාදය කියන ස්වરૂපය. ඉතින් ඒකත් විශේෂයෙන්ම හඳුනා ගන්න ඕනේ. අර හිතුවට, අපි හිතුවට මේක එක දිගටම නිකන් දිගටම යයි කියලා, එහෙම නැහැ. මේ පුද්ගලයාට යම් කාල සීමාවකදී පෙන්වන්නත් පුළුවන්, වරින් වර පෙන්වන්නත් පුළුවන්, කෙටි කාලයක් නැතුව තියෙන්නත් පුළුවන්. ඉතින් එවැනි தத்துவයන් අපිට හඳුනා ගන්නත් පුළුවන් මේ පුද්ගලයා තුල ඉස්මතු වෙන්නකොට. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම ඒ උපදේශන අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. බටහිර මනෝවිද්‍යාවට අනුව ගත්තොත් එහෙම මේක තරමක් සුව කරන්නට අපහසු, තරමක භයානක රෝගයක් විදිහට වර්ගීකරණය වෙන රෝගී තත්ත්වයක් විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ රෝගී තත්ත්වයේදී මේ උපදේශනය කියන එක ඉතාමත්ම ප්‍රධාන කාර්යයක් විදිහට තමයි අපිට සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ தத்துவයේ එසේ වුණාට බෞද්ධ මනෝ විද්‍යාව තුළදී මේ தத்துவය ගොඩක් දුරට සුවපත් කරගන්නට පුළුවන්, ඒ පුද්ගලයාගේ මානසික නිරෝගීතාවය ඇති කරගන්නට පුළුවන් රෝගී තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒ තුළ ගැඹුරු විශ්ලේෂණයක් කරලා තමයි මේ පුද්ගලයාට විවිධ ක්‍රියාකාරකම්, විවිධ ක්‍රියා මාර්ගයන්, විවිධ ප්‍රතිකර්ම ක්‍රමවේදව, ඉතින් ඒත් එක්කම විවිධ අභ්‍යාසයන් මේ තුළ තමයි මේ පුද්ගලයා කටයුතු කරන්නේ. ඉතින් ඒ තුළ ඒ පුද්ගලයාට ඇති කරගන්නට පුළුවන් මානසික සුවතාවය අති විශාලයි. මේ බටහිර සහ ඒත් එක්කම මේ බෞද්ධ කියන කාරණා ඒ දෙකේදී ඒ වෙනස්කම් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් සමගම මේ රෝගය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා රසායනික ප්‍රතිකාර, රසායනික ද්‍රව්‍ය අඩංගු ඖෂධ පෙති දීලා පාවිච්චි කරලා මේ தத்துவය යම් කිසි දෙකින් රසායනික වශයෙන් පාලනය කිරීමක්
ඒ රසායනික ද්‍රව්‍ය ඔස්සේ සිදු කිරීමක් කරනවා. ඒත් එක්කම ආයුර්වේද පැත්තේ දී නැත්නම් දේශීය හෙළ වෙද කමේදී විශේෂයෙන්ම ඒ රසායනිකයන් ගන්නේ අපේ ශාක වලින්, අපේ අවට තියෙන ශාක වලින්. ඒ ශාක වලින් ඒ රසායනික සංයෝගයන් ශරීරයට අන්තර්ගත වෙලා ඒ පුද්ගලයා තුළ ඒ සුවතාවේ නිරෝගී සම්පන්න භාවයේ වැඩි වර්ධනය කරගන්න ආකාරයට ඒ ප්‍රතිකාරයන් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක අන්තිමට ගත්තට පස්සේ රසායනික විද්‍යාවට අනුව නම් මේ ශාකවල තියෙන රසායනිකයන්, ඖෂධවල තියෙන රසායනිකයන්, ඉතින් ඒ රසායනිකයන්ගේ ක්‍රියාකාරී තත්ත්වය ඔස්සේ මේ පුද්ගලයන්ගේ තියෙන අභ්‍යන්තරක රසායනික තත්ත්වයන් නිවැරදි කිරීමේ ස්වභාවයක් තමයි ඒ තුළ පවතින්නේ කියන කාරණේ පැහැදිලියි. ඉතින් ඒ සමගම අපි කතා බහ කරත් එහෙම මේ යෝන් වියේ ඉඳලා අවුරුදු 60-70 කියන අවධිය දක්වාම ගැහැණු දරුවන් වෙන්න පුළුවන්, ගැහැණු පාර්ශ්ව වෙන්න පුළුවන්, පිරිමි පාර්ශ්ව වෙනවා. මේ සියලු දෙනාටම එහෙම නැත්නම් මේ බොහෝ දෙනෙක්ට අර ස්ත්‍රී පුරුෂ භාවයෙන් නොසලකා වයස් ભેදයන් විවිධ ආකාරයෙන් නොසලකා හැදෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පීඩාවටපත් වෙන්නට පුළුවන් රෝගියෙක් විදිහට අපිට මේ රෝගය, මේ අපි කතා කරන බින්නෝන්මාදය කියන රෝගී තත්ත්වය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන tie නිසා අපි විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කිරීම, සැලකිල්ල දැක්වීම කියන කාරණේ අතිශය වැදගත් කාරණයක් කියන එක සිහිපත් කරන්නට ඕනි. ඒත් එක්කම මේක විශේෂයෙන්ම අවුරුදු 20ත් 40ත් අතර අයට වැඩි ප්‍රවණතාවයක්, මේ රෝගී තත්ත්වයේ වැඩි ප්‍රවණතාවයක් කියන කාරණේ පවතිනවා කියන කාරණේත් විවිධාකාර සමීක්ෂණයන් කරලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ විදිය බලද්දී මේ රෝගී තත්ත්වයන් වලින් විවිධාකාරයෙන් පීඩාවට පත් වෙලා ඒ තත්ත්වයන් ඔස්සේ කටයුතු කරන පුද්ගලයන් අපිට සමාජය තුළදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පුද්ගලයන්ට උදව් උපකාර කිරීම, ඒත් එක්කම මේ පුද්ගලයන්ට අවශ්‍ය මානසික වශයෙන් අවශ්‍ය උදව් උපකාරය කරන්නට අර අපි උදව් උපකාර කරනවා කියලා හිතන්නේ මේ කායික වශයෙන් යම්කිසි කෙනෙක්ට කායික වශයෙන් නොහැකියාවක් තියෙනකොට යම් උදව්වක් උපකාරයක් කරනවා කියන කාරණේ නැහැ. මේක ඊට වැඩිය ගැඹුරු දෙයක්. මොකද මානසික වශයෙන් මේ පුද්ගලයා යම්කිසි පීඩාවකට පත් වෙලා ඉන්නකොට ඒ පුද්ගලයාට උදව්වක් උපකාරයක් කරන්නට ඒ ගැන විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගැන විශේෂ දැනුමක් පවතින පුද්ගලයෙකු හරහා තමයි මෙවැනි පුද්ගලයෙක් අපිට යම්කිසි දෙයක උදව්වක් උපකාරයක් කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම අදහස් කරේ එකයි, මානසික වශයෙන් උදව්ව උපකාරය අවශ්‍ය පුද්ගලයාට මානසික වශයෙන් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් පුද්ගලයෙකු හරහා ඔබ ඒ කටයුත්ත කර දෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය දැනුම සහ පසුබිම තමයි අපි විශේෂයෙන්ම යාල් ටීවී ඔස්සේ ඔබට මේ ගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව හොඳ අවධානයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් කාරණයක් කියන එක සිහිපත් කරමින් අද දිනේ වැඩසටහන අපි නිමාවට පත් වෙනවා. ඔබට ජයග්‍රහී දිනයක්.